SLOTREC YouTube channel එකට වෙනද වගේම සාදරයෙන් වලවා අදත් පිළිගන්නවා. ඉතින් යාළුවනේ මගේ channel එකේ මම වීඩියෝ එකක් කරලා තිනවා වාහනයක් හීට් වෙන්න බලපාන සාධක ගැන. ඉතින් මේ වාහනයක් හීට් වෙන්න බලපාන එක සාධකයක් තමයි මේ වාහනේ cooling system එකේ air bubbles තිබ්බා. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු වාහනයක cooling system එකේ තියෙන air bubbles කොහොමද නිවැරදිව ඉවත් කරගන්නේ කියලා. එහෙනම් අපි දැන් වීඩියෝට ගිහිල්ලා ඊටුටේ කතා කරමු. ඉතින් යාළුවනේ අපිට මේ air bubbles ඒ කියන්නේ cooling system එකේ තියෙන air bubbles ඉවත් කරගන්න මේ air nipple එක අපිට හැම වාහනයකම බලා ගන්න හම්බෙන්නේ. ගොඩක් දුරට යාළුවනේ මේ air nipple එක එන්නේ driving cabin එක යටින් engine එක පිහිටලා. ඒ වගේම radiator එකේ bumper එක ආසන්නයේ පිහිටන වාහනවල තමයි අපිට ගොඩක් දුරට මේ air nipple එක බලා ගන්න පුළුවන් වෙන්නේ. අනිකුත් වාහනවල සමහර වාහනවල අපිට air nipple එක බලා ගන්න පුළුවන් වෙනවා. උදාහරණයක් විදියට ඩීමෝ බට්ට ගත්තොත් අපිට ඩීමෝ බට්ටගේ මේ air nipple එක බලා ගන්න පුළුවන් වෙනවා cooling system එකේ air එක අරින්න. ඉතින් යාළුවනේ අපි මේ cooling system එකේ air එක අරින්නේ. ගොඩක් දුරට අපි cooling system එකේ යම්කිසි repair එකක් කරොත් අපිට අනිවාර්යෙන් සිද්ධ වෙනවා මේ air bubbles ඉවත් කරගන්න. ඒ වගේම තමයි අපි වාහනේ ධාවනය කරද්දී වෙනතර වැඩිය වාහනේ heat වුණොත් අපිට පුළුවන් cooling system එකේ තියෙන air nipple එක බුරුල් කරලා air bubbles තියනවාද කියලා check කරලා බලලා air bubbles තියනවා නම් air bubbles ටික අයින් කරලා අපිට පුළුවන් ඒ heat එක සාමාන්‍ය තත්ත්වයට එනවාද කියලා check කරලා බලගන්න. ඉතින් යාළුවනේ අපි මේ වාහනේ air bubbles ඉවත් කරගන්න ඉස්සෙල්ලා කරන්න ඕන දෙයක් තමයි මේ radiator එකට පිරෙන්න අපි වතුර දාගන්න ඕන. ඒ වගේම තමයි මේ වාහනේ expansion tank එක තියෙනවා. ඒ කියන්නේ අපි කියනවා overflow tank කියලාත් කියනවා. ඉතින් මේකටත් අපි level එකට වතුර දාගන්න ඕන. ඔයාලත් අනිවාර්යයෙන්ම මේ වතුර දාගද්දී නැත්තම් coolant එකක් දාද්දී මේ tank එකත් හොඳින් සුද්ධ කරගන්න ඕන. මම ඉතින් ඔයාලට මේක පෙන්වන්න ඕනේ නේද මේක සුද්ධ කරගන්න. ඔයාලා දැන් පේනවා මේක නම් හොඳටම ජරා වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම මේ tank එකත් සුද්ධ කරලා මේකත් level එකට වතුර දාගන්න. ඉතින් radiator එකටයි overflow tank එකටයි වතුර දාගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මේ වගේ nipple එක. ඉතින් මේ nipple එක ඔයාලට ගොඩක් දුරට බලා ගන්න පුළුවන් වෙනවා head එකේ උඩින් වතුර කඩ සම්බන්ධ වෙන තැන හරි. එහෙම නැතිනම් radiator එකේ ඉඳන් අපිට engine එකට එන වතුර line එකේ කොහේ හරි තැනක හරි මේ වගේ nipple එකක් එහෙම නැතිනම් මේ වගේ ඇණයක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපි air bubbles ඉවත් කරගද්දි මේක බුරුල් කරගන්න ඕන. ඉතින් මේක බුරුල් කරගත්තට පස්සේ අපිට පුළුවන් වාහනය start කරගන්න. ඉතින් මේක හොඳටම බුරුල් කරන්න එපා ගලවලා අතර ගන්න එපා පොඩ්ඩක් බුරුල් කරගත්තා නම් ඇති වතුර යන විදියට. හරිද? ඊට පස්සේ මේ විදියට මේ නට්ටේ පොඩ්ඩක් බුරුල් කරගෙන ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ වාහනේ ස්ටාර්ට් කරගන්න. හරි. දැන් මම හදන්නේ වාහනේ ස්ටාර්ට් කරගන්න. ඉතින් මේ විදියට වාහනේ ස්ටාර්ට් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපි බුරුල් කරගත්ත නිපල් වේගාවෙන් වතුරත් එක්ක එයා බබල් සිවත් වෙන විදිය. එයා බබල්ස් කියන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන වතුර ඒ කියන්නේ කුලින් සිස්ටම් එකේ තියෙන වතුර අයින් වෙනවා වගේම බුබුලු බුබුලු වගේ එයා එකත් මෙතනින් ඉවත් වෙනවා. ඉතින් මේ විදියට පුළුවන් ඔයාලට ඔයාලගේ වාහනේ තියෙන එයා බබල් සිවත් කරගන්න. ඉතින් මෙහෙම මේ නට් එක බුරුල් කරලා තියෙද්දි ඔයාලට තව දෙයක් කරන්න වෙනවා. දැන් මෙතනින් වතුර යද්දී අපේ රේඩියේටර් එකේ වතුර අඩු වෙනවා. ඔයාලට තේරෙනවද දැන් මෙතනින් වතුරයි එයා බබල්ස් ඉවත් වෙද්දි අපි ඉස්සෙල්ලා රේඩියේටරේට පුල් වෙන්න දාපු වතුර වලින් වතුර ටික 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 අඩු වෙනවා. ඉතින් ඒකට අපිට කරන්න වෙනවා රේඩියේටරේ වතුර අඩු වෙන්න අපිට රේඩියේටරේට වතුර දාන්න වෙනවා මේ එයා බබල්ස් මෙතනින් ඉවත් වෙලා ඉවර වෙනකම්. ඉතින් ඒකටත් ලේසි විදියක් තියෙනවා. ඉතින් යාළුවනේ ඔයාලට පුළුවන් මේ විදියට රේඩියේටරේ කටට සෙට් වෙන විදිහට බෝතලයක් අරගෙන ඒකට ඔයාලා කූලන්ට් දානවා නම් කූලන්ට් එහෙම නැත්නම් ඔයාලා කූලින් සිස්ටම් එකේ වතුර දානවා නම් වතුර පුරවල මේ රේඩියේටර කටට ගාවට අනිත් පැත්ත අරවල තියන්න. එහෙමත් බෝතලයක් ඔයාලට හොයාගන්න බැරුව ගියොත් ඔයාලට පුළුවන් බකට් එකකට හරි නැත්නම් වක්කරි එකකට අරගෙන රේඩියේටරේ වතුර අඩු වෙන්න උඩින් ඔයාලට රේඩියේටරේට වතුර වක් කරගන්න පුළුවන්. හරි යාළුවනේ. ඉතින් මේ විදියට පුළුවන් අපිට කූලින් සිස්ටම් එකේ යා බබල්ස් ටික ඉවත් කරගන්න. ඉතින් මේ විදිහට බෝතලේ අනිත් පැත්ත අරවලා තියලා අපි මේ නිපල් එක ගාව පොඩ්ඩක් බලන ඉන්න ඕන. ඒතර ඔයාලට පැහැදිලිව පෙනේ මෙතනින් උලන්. ඒ කියන්නේ එයා බබල්ස් බුබුලු බුබුලු ඉවත් වෙන විදිය. එහෙම ඉවත් වෙලා අන්තිමන ඔයාලට එක වෙලාවකට බලා ගන්න පුළුවන් වෙයි මෙතනින් වතුර විතරක් එන වෙලාව. ඒ වෙලාවට ඔයාලට පුළුවන් මේ නැනේ. ඒ කියන්නේ නැත්නම් එහෙම නැත්නම් එයා නිපල් එක තද කරගන්න. මේ ආනිපල් එක තද කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් රේඩියේටරේට අඩුපාඩු වතුර ටික දාලා ඔයාලගේ කූලින් සිස්ටම් එකේ එයා බබල්ස් ටික සම්පූර්ණයෙන්ම ඉවත් කරගන්න.
හරි යාළුවනේ. ඉතින් අද ගෙනාවු වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් යාළුවනේ, ඔයාලත් වාහන සම්බන්ධව දැනුම හොයන කෙනෙක් නම්, වාහන වලට ආදරය කරන කෙනෙක් නම්, වාහනයක් පාවිච්චි කරන කෙනෙක් නම් මේ වීඩියෝ එක ඔයාලටත් ගොඩක් වැදගත් වෙන්නයි කියලා මම හිතනවා. ඉතින් යාළුවනේ, මේ වගේ මේ channel එකෙන් SL Autotech YouTube channel එකෙන් මේ විදිහට දිගටම වාහන සම්බන්ධව වීඩියෝ මම අරගෙන යනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් මේ SL Autotech YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉතින් යාළුවනේ, එහෙනම් අදට SL Autotech ගිහිල්ලා එන්න. ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්.